දැන් අද වැඩසටහනේ තේමාව ඔබතුමා පැහැදිලි කරන්න. ඊට පස්සේ මේ පැහැදිලි කිරීමෙන් පස්සුව තම තමන්ට තියෙන අත්දැකීම් පැහැදිලි කරන්නත් අනිත් අයට පුළුවන්. දැන් ඒක අද මූලික වැඩසටහනේ සංයුතිය විය යුත්තේ මේ ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීම. ඒක දැන් අද තියෙන ප්‍රවේශය. ගුණසේකර මහත්තයා ඒක ප්‍රවේශ කරනවා. ඊට පස්සේ සංවාද කරලා ඒකට එකතු කිරීම කරගන්නවා. ඊට පස්සේ අපි ඒක YouTube එකේ වෙබ්සයිට් එකේ දානවා. දැම්මට පස්සේ අදහස් ඕගොල්ලන්ට ඒකට තවදුරටත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඊට පස්සේ මම කමිටුවක්පත් කරලා ඒ කමිටුව තුලින් තවදුරටත් මේක ප්‍රතිපෝෂණය කරගන්න පුළුවන්. හොඳයි, දැන් ඔබ ගුණසේකර මහත්මයාගේ අවස්ථාව. බොහොම ස්තුතියි මට මේ ලබාව මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අද මේ හයියෙන් කතා කරන්න පොඩ්ඩක් මේ බොහොම ස්තුතියි. ඔබතුමාට කතා කරන පොඩ්ඩ හයියෙන් කතා කරන්න මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අද මේ රැස්වීම කැඳවීම සම්බන්ධයෙන් මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. කොට අපිට අද මේ වගේ රැස්වීමක් පවත්වලා මෙහෙම මේ සමාජ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් ගැන අපිට කතා කරන්න අවශ්‍යයි කියලා දැනුනේ පෞගිය මේ නොවැම්බර් මාසේ 6 වෙනිදා පදරම් ආයතනයේදී නීතිඥ එකමුතුව විසින් රැස්වීමක් කැඳවලා රජය විසින් දැනට මේ යෝජනා කරලා තියෙන සමාජ මාධ්‍ය නියාමන පනත සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ විරෝධතාවයන් ඒගොල්ලෝ ඉදිරිපත් කළා. No shut up laws කියලා තමයි ඒකේ තේමාව. ඊට පස්සේ මම ඒ රැස්වීමට මම සහභාගී වුණා. මම ඒ රැස්වීමට සහභාගී වෙලා මම ඒ එතන හිටපු ඒ නීතිඥ මහත්වරුන්ගේ මම ඇහුවා එතන හිටියා සාවිත්‍රි ගුණසේකර, උතුර ජයම්පති වික්‍රමරත්න, සාලිය පීරිස් වගේ ලංකාවේ ඉන්න නම් දරාපු නීතිඥෝ කණ්ඩායම එතන හිටියා. මම ඒ අයගෙන් ඇහුවා නිදහස් මාධ්‍ය සංකල්පය කියන්නේ මොකක්ද කියලා දන්නවද කියලා. ඒතර ඒගොල්ලෝ කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ එතනට ඇවිල්ලා හිටියා තරුණ මාධ්‍යවේදීන්ගේ සංසදයේ කැඳවුම්කරු සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සාමාජිකයෝ. ඒ අයගෙන් ඇහුවා නිදහස් මාධ්‍ය සංකල්පය කියන්නේ මොකක්ද දන්නවද කියලා. සමාජ මාධ්‍ය නියාමන පනතට ඉරෙහිව අදහස් ප්‍රකාශ කරන්න ආපු විද්වතුන් නීතිඥෝ මාධ්‍යවේදීන් කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ නිදහස් මාධ්‍ය සංකල්පය කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි මොකක් හරි දෙයක් අපි වැරදි කියලා කියන්න නම් විරෝධයක් පළ කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ ඒ අපි ඒ විරෝධය ප්‍රකාශ කරන දේ එහෙමනම් කොහොමද හරියට කරන්නේ කියලා. ඒතකොට මෙතන මේ නීතිඥ කණ්ඩායම ඇවිල්ලා මේ මුළු ලෝකෙ ඉදිරියේම මහා බොරුවක් කෙරුවේ. ඒගොල්ලෝ කාගේ හරි කොන්තරත් එකක් මේ කෙරුවේ. ඒක ඉතාමත් පැහැදිලි. මම ඒ සංවිධා ඒක කරපු අයගෙන් මම කියන්නේ මගේ අදහස ඒගොල්ලෝ මේක මහා බොරුවක් කළේ. එතකොට දැන් මේ සමාජ මාධ්‍ය නියාමන පනතක් ගේනවා නම් ඒ පනතට ඒකේ සමාජයට මහ ජනතාවට අහිතකර දේවල් ඒ පනත තුළ තියෙනවා නම් අපි අනිවාර්යෙන් මේකට විරෝධය පළ කරන්න ඕනේ. එතකොට මේ ඇත්තරම අපි මේ සමාජයේ ගත්තොත් සමාජයේ ඉස්සෙල්ලාම තියෙනවා සිරිත් විරිත් කියලා જાතිය. එතකොට ඒ සිරිත් විරිත් වලින් අපි ගොඩනගා ගන්නවා ආචාර ධර්ම කියලා. එතකොට ආචාර ධර්මයක් කියන්නේ යම්කිසි සිරිතක් මේ විදිය මෙන්න මේ සිරිත අපි අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි කියලා අපි යම්කිසි පිරිසක් අතර අපි සම්මුතියක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඒ ආචාර ධර්මයෙන් පාලනය කරන්න බැරි වුණොත් තමයි ව්‍යවස්ථාපිත නීතියක් සකස් කරලා මෙන්න මේ වැරද්ද කළොත් මෙන්න මේ දඬුවම ලැබෙනවායි කියලා නීතියක් හඳුන්වලා දීලා ඒ නීතිය අනුව අර සමාජ මාධ්‍ය ආචාර ධර්ම කඩ කරන අයට දඬුවම් කරන්න. එහෙමනම්
මේ එක පාරටම ඒතර ඇත්තම රජය විසින් එක පාරටම මේක මේ නීතියෙන් පටන් ගන්න යන්න හදනවා නම් එතන පොඩි හදිසි බවක් තියෙනවා. ඒකට දැන් අපි දන්නවා අපි බෞද්ධ රටක්. ඒතර බෞද්ධ රටේ අපි අපි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනවා. ඊට පස්සේ කියලා මේක අපි අන්තිමට අපේ පන්සිල් පදක අපි කියන්නේ අපි අපි මේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා. ඒකට මාධ්‍යයක අපි කරන ප්‍රකාශය අපි සත්‍ය වෙන්න ඕනේ. ඒකට අපි අපි සිරිත් විරිත් විදිහට අපේ සමාජයේ බෞද්ධ සමාජයේ තියෙන අපි බොරු කියන්නේ නැහැයි කියලා. නමුත් කවුරු හරි කෙනෙක් මාධ්‍යයකින් ඇවිල්ලා බොරුවක් කියනවනේ. ඒකට බොරුව කියලා අල්ලන්න බැරි විදිහට බොරුවක් කියනවනේ. ඒකට ඇත්තට ඇත්තක් නෙමෙයි බොරුවක් නෙමෙයි කියලා අර අජිතකේෂ කම්බලීති වගේ ලෙස්සායාමේ න්‍යායෙන් මොන හරි බොරුවක් කියනවනේ. ඒකට ඒ ඒ කියන බොරුව සමාජයේ මුලා වෙනවනේ. ඒකට එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් මේ පැහැදිලිවම සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒකට ඒකට නීතියකුත් නීතිමය තත්වයකුත් ඒකට තියෙන්න ඕනේ. හැබැයි එකපාරටම මේක නීතියෙන්ම නෙමෙයි කරන්න ඕනේ. දැන් අපේ අපේ සිරිත් විරිත් තියෙනවා. ඒතර සිරිත් විරිත් තමයි බොරු කියන්න බෑ, මිනිසුන් රවට්ටන්න බෑ කියන එක, මුලාවටපත් කරන්න බෑ කියන සිරිත. ඒතකොට ඒ එහෙමනම් අපි අපි මේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුව විදියට අපි එකතු වෙලා අපි සම්මුතියක් හදාගන්න ඕනේ. ආචාර ධර්ම පද්ධතියක් අපි හදාගන්න. ඒතකොට මේම ආචාර ධර්ම පද්ධතියක් අපේ රටේ සකස් වෙලා නැහැ. ඒතකොට නීතිය ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා ඔය සදාචාරයක් ගොඩනගන්නවා. ආචාර ධර්ම පද්ධතියක් ගොඩනගන්නවා. ඒතකොට අපි මෙන්න මේ හිදස පුරවන්න ඕනේ. ඒතකොට මේ හිදස අපි පිරෙව්වොත් ඒතකොට ওই නීතියට ඇති වෙන බර අඩු වෙනවා. ඒතකොට මෙතනදී මම මේ අපේ අපි දැන්ට අපේ රටේ තියෙනවා පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාවේ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒතර මේවා හදලා තියෙන්නේ මේ රජයේ මැදිහත් වීමෙන් නෙමෙයි, මේ ආචාර ධර්ම පද්ධති හඳුන්වලා දීලා තියෙන්නේ ඒ පුවත්පත් කර්තෘවරු විසින්, පුවත්පත් සහ පුවත්පත් වල ලියන ඒ මාධ්‍යවේදීන්ගේ මැදිහත් වීමෙන් තමයි මේ ආචාර ධර්ම පද්ධති හැදිලා තියෙන්නේ. හැබැයි දැන් අතර ආචාර ධර්ම පද්ධතියක් කියන්නේ යම් කිසි දෙපාර්ශවයක් අතර කරන ගනුදෙනුවක්. දෙපාර්ශවයක් අතර ඒතර මේ 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 අපේ මේ හැදිලා තියෙන ආචාර ධර්ම පද්ධති හදලා තියෙන්නේ කවුරු හරි එක පාර්ශවයක්. ඒ කියන්නේ මාධ්‍යවේදීන්ගේ පාර්ශවයෙන් ඇවිල්ලා ආචාර ධර්ම පද්ධතිය හදනවා. ඊට පස්සේ ඒකට රජයෙන් පිළිගැනීමක් ලැබෙනවා. ඒ අනුව තමයි මේ අපේ ආචාර මාධ්‍ය ආචාර ධර්ම පද්ධති සමාජගත වෙලා තියෙන්නේ. ඇත්තටම මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් සකස් වෙනකොට අපිට අපි පාර්ශව තුනක් හඳුනා ගන්න ඕනේ. එක පාර්ශවයක් තමයි සමාජ මාධ්‍ය කරුවා. අනිත් පාර්ශවය තමයි ජනතාව. අනිත් පාර්ශවය තමයි රජය. ඔන්න ඔය පාර්ශවයන් තුනක් මෙතන තියෙනවා. ඒකට මේ පාර්ශවයන් තුනේම එකඟතාවය ඇතුව තමයි අපි මේ ආචාර ධර්ම පද්ධතිය ගොඩනගා ගන්න ඕනේ. ඒකට අපේ මේ සම්මුතිය. ඒකට මගේ මේ ආචාර ධර්ම පද්ධතියේදී අපිට මේ දැන්ට ඇතිලා තියෙන මේ ලොකුම ගැටලුවක් තමයි දැන් මේ YouTube කියන YouTube කියන ඇප් එක හරහා දැන් අපේ රටේ යම් කිසි ප්‍රවණතාවයක් තියෙනවා. කවුරු හරි ප්‍රසිද්ධ පුද්ගලෙක් ඇවිල්ලා ප්‍රසිද්ධ YouTube channel එකකට ඇවිල්ලා මොකක් හරි ප්‍රකාශයක් කරලා යනවා. දැන් ඒත් එක්කම මේ 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 දැන්ට මේ YouTubersලා සහ මේ මේ මේවා මේ ප්‍රකාශ කරන අයගේ යම් කිසි ඒගොල්ලන්ගේ මේ මේ මිත්‍යා විශ්වාසයක් තියෙනවා. ඒගොල්ලෝ මොකක් හරි දෙයක් කියපුවාම ඒක ආයි කාටවත් ප්‍රශ්න කරන්න බෑ. මේ මේ මට ඕන දේ තමයි මම කියන්නේ. මම ආයි කියන දෙයක් මේ ප්‍රශ්න කරන්න බෑ. මගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අනුව තමයි මම කිව්වේ කියලා ඒගොල්ලන්ගේ නිකන් තියෙන මිත්‍යා විශ්වාසයක් තියෙනවා. නිකන් මිත්‍යා මතයක්. එහෙම දෙයක් එහෙම
මාධ්‍ය නිදහස යටතේ යම්කිසි අදහසක් ප්‍රකාශයටපත් කළොත් ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් තව කවුරු හරි පුද්ගලයෙකුට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් යම්කිසි තව පුද්ගලයෙක් මේක තර්කයට භාජනය කරන්න ඕනේ කියලා කියනවා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රකාශකයා එන්න ඕනේ මේ විවාදයට. ඒතකොට ඒ කරන මේ YouTube channel එකේ ඒ සඳහා අවස්ථාවක් සලසලා දෙන්න ඕනේ. ඒතකොට දැන් ඔන්න ඔය කියන මේ මම මේ මෙන්න මේ දැන් කියපු මේ කාරණේ. ඒ කියන්නේ YouTube channel එකක කරන යම්කිසි ප්‍රකාශයක් තර්කයට භාජනය කිරීම සඳහා ආරාධනා කරන විට YouTube කරුවන් සහ අදාළ ප්‍රකාශකයා ඒ ආරාධනාව මගහැර යාම තමයි අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒතර මාධ්‍යවලත් මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් මාධ්‍ය ආචාර ධර්ම පද්ධති වුණත් දැන් මේ මාධ්‍ය ආචාර ධර්ම පද්ධති වල හදාගෙන තියෙන්නේ පුවත්පත් මාධ්‍ය ආචාර ධර්ම පද්ධති වල එතන පාර්ශව දෙකයි සම්බන්ධ වෙලා තියෙනවා. නැත්නම් තව පාර්ශවයක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර මේ පුවත්පත් මේ ආචාර ධර්ම පද්ධති පවා මේවා නැවත මේවා සංස්කරණය වෙන්න ඕනේ. වත්පත් මාධ්‍ය ආචාර ධර්ම පද්ධති වල ජනතාව කියන සංරක්ෂකය සලකලා නැහැ. ඒගොල්ලන්ව ජනතාව අයින් කරලා දාලා තියෙනවා. රූපවාහිනී මාධ්‍ය වලට ආචාර ධර්ම පද්ධතියක් ඇත්තෙම නැහැ. ඉතින් අපි මේ තියෙන අපේ මේ වත්පත් ආචාර ධර්ම පද්ධතියේ තියෙන දුර්වලකමයි අපේ තියෙන රූපවාහිනියට ආචාර ධර්ම පද්ධතියක් නැහැ. ඒකත් අපි හඳුන්වලා දෙන්න ඕනේ. ඒ රූපවාහිනී මාධ්‍යයට තියෙන ආචාර ධර්ම පද්ධතියක් නැතිකමින් මේ රටේ විවිධ බොරු ප්‍රචාරය වෙනවා. ඉතින් අපි කියන්නේ ආණ්ඩුව ආවත් විපක්ෂය ආවත් මේ දෙගොල්ලම බොහොම ශ්‍රේෂ්ඨ විදිහට බොරු කියනවා. බොරු කියන සමාජය නොමග යවලා තවත් කවුරු හරි තුන්වන පාර්ශවයක් කියලා එක්කෙනෙක් ආවොත් ඒගොල්ලොත් මේ බොරුව කියන්නේ. දැන් මම හොඳ උදාහරණයක් විදිහට මම ප්‍රකාශයක් කරන්න. දැන් මේ අපේ මම බය නැතුව කියන්නේ මම මගේ පර්යේෂණ විශ්ලේෂණ නිගමනයක් අනුව මම ප්‍රකාශයක් කරලා තියෙනවා. කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට මට සැකයක් තියෙනවා. කාදිනල්තුමා එන්න විවාදයකට කියලා මාත් එක්ක. දැන් කාදිනල්තුමා ඒක මගහරිනවා. ඉතින් මේ වගේ අවස්ථා දැන් මම ඒ කරන ප්‍රකාශය මේ වෙනකොට ලක්ෂ 3කට විතර views කියලා තියෙනවා විවිධ මේ පොඩි සමාජ මාධ්‍ය තුන. කාදිනල්තුමාට මේ ප්‍රකාශය මගහරින්න බෑ. ඒකවත් මේ මම මේ කරපු ප්‍රකාශය අපේ තියෙන රූපවාහිනී මාධ්‍ය වලටවත් පුවත්පත් මාධ්‍ය වලටවත් ඒගොල්ලන්ටත් මගහරින්න බෑ. ඒතර පුවත්පත් මාධ්‍ය කරුවාගේ සහ රූපවාහිනී මාධ්‍ය කරුවාගේ තියෙන වගකීම තමයි කාදිනල්තුමනි ඔබතුමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා ප්‍රස්තුත ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ පර්යේෂණ විශ්ලේෂණයක් මගින්. ඒ සඳහා ඔබතුමාට විවාදයකට කතා කරලා තියෙනවා. අපේ නාලිකාවේ ඔබතුමාට අපි මේ සඳහා විනාඩි 30ක කාලයක් අපි වෙන් කරලා දෙන්නම්. ඒ සඳහා එන්න. ඉතින් ඔය කතාව කිසිම මේ මාධ්‍ය කරුවෙකුට කියාගන්න බෑ. ඇයි? බයයි. සත්‍යය එළිවෙයි කියලා බයයි. ඒකයි තියෙන වැඩි. එතකොට අපි මේ අපේ මේ සමාජයේ තියෙන මේ මාධ්‍ය භාවිතාව සමාජයට මුලාව බෙදා හරින වැරදි මාධ්‍ය භාවිතාව අපි ඉවත් කරන්න. එතකොට මේ සඳහා සමාජ ජනතාව වශයෙන් අපිට තියෙන ප්‍රධානතම බලය තමයි මේ සියලුම මාධ්‍ය භාවිතා කරන්නේ ජනතාව සතු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. මාධ්‍ය වේදිකාවට කියලවත් මාධ්‍ය නාලිකාවක අයිතිකරුවෙකු කියලවත් ඒගොල්ලන්ට දීලා නැහැ. විශේෂ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් දීලා නැහැ. ඒගොල්ලෝ ඔක්කොම භාවිතා කරන්නේ ජනතාව සතු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මේ මාධ්‍යවේදීන් කවුරුවත් ඒක දන්නේ නැහැ. ලංකාවේ ක්‍රියාකාරී කිසිම මාධ්‍යවේදියෙක් දන්නේ නැහැ නිදහස් මාධ්‍ය සංකල්පය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ලංකාවේ කිසිම රූපවාහිනී නාලිකා හිමිකරුවෙක්වත් රේඩියෝ චැනල් හිමිකරුවෙක්වත් පුවත්පත් කර්තෘවරයෙක්වත් පුවත්පත් හිමිකරුවෙක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ජනතාව සතු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. එහෙනම් අපේ තියෙන මේ අයිතිය මෙච්චර කාලයක් තිස්සේ මේ සියලුම මාධ්‍ය හිමිකරුවන් මාධ්‍ය වේදීන් මංකොල්ල කාලා තියෙනවා. එහෙනම් අපි අද මේ රැස්වීමෙන් අපි එක
api gandone mei eka wena sak, akarama api jeshta madhyavedi Koditwakku mahathmaya kiwa, meking mei Lankawe loku wena sak wei, uda yatipuru peralai kiyala kiwa, erang, e uda yatipuru peralanna tiyena apita enna puluwan mei honda awasthawak tamai, siyalu madhyavedi madhya karuwanta saha rupawahini e madhya ayathana wala himikaruwanta api metenedi api kiyala denawa. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්නේ ජනතාවටයි කියලා. එතකොට අපේ මේ මාධ්‍ය ආචාර ධර්ම පනතට පනතේ එන වගන්තියක් මෙන්න මේ වගන්තිය ආචාර ධර්ම පද්ධතියට ඇතුළත් වෙන්න ඕනි. එතකොට අපි මේ සඳහා ඇත්තටම මේ පුවත්පත් ආචාර ධර්ම පද්ධතිය දෙක සකස් කරපු මේ විද්වතුන්ට මේ ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට අපි සන්තෝෂ අපි ස්තුති වෙනවා. තොර AI ගේ තියෙන ඒ තියෙන ඒ මාධ්‍ය ආචාර ධර්ම පද්ධති දෙකේ කරුණුත් අපි අපේ මේ ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීම සඳහා අපි ප්‍රයෝගී කරගන්නවා. ඒතොර ප්‍රධාන වශයෙන්ම අපි මේ සකස් කරන මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියට අපි මෙන්න මේ වගන්තිය අපි ඇතුළත් කරනවා. YouTube හෝ ප්‍රධාන මාධ්‍ය කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් යම් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ප්‍රශ්නයක් නගන විට ඊට පිළිතුරු දීම ප්‍රකාශකයා මග හරී නම් එම ප්‍රකාශකයාට එරෙහිව මාධ්‍ය වරෙන්තුවක් නිකුත් කළ හැකි වේ. අපි මේ මාධ්‍ය වරෙන්තුව කියන වචනේ අපි රටට හඳුන්වා දෙනවා, ලෝකෙටම හඳුන්වලා දෙනවා. එතකොට මේ මාධ්‍ය වරෙන්තුව නිකුත් කළාට පස්සේ අපි ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද, ඒක ඒ පිළිබඳ විස්තර තවදුරටත් අපි පස්සේ අපි පැහැදිලි කරන්න. එතකොට මේකෙදි දෙවනි වගන්තිය විදිහට අපි අපේ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියට ඇතුළත් කරන්න කියලා මම යෝජනා කරනවා. YouTube නාලිකාවක පළවන අදහස් තර්කයට භාජනය කිරීම සඳහා එම නාලිකාවේම පහසුකම් සලසා දිය යුතුයවේ. මෙහෙම දාලා අපි මේ ආචාර ධර්ම පද්ධතිය අපි මේ විදිහට දාලා මේ සත්‍ය සමාජගත කරනකොට ආණ්ඩුවට කරන්න දෙයක් නැතුව යනවා. ඒතකොට මේ ආණ්ඩුව ගේන්න හදන ඒගොල්ලන්ගේ සමාජ මාධ්‍ය නියාමන පනත නිකම්ම අකුල ගන්න වෙනවා. අපි හරියට හැදිලා ඉන්නේ. බොහොම ස්තුතියි. හොඳයි, දැන් මේක BFE News News and Image වෙබ්සයිට් වල YouTube වල ඉදිරියේදී ඔබට දකින්න පුළුවන්. එහිදී ප්‍රති අදහස් දක්වන්න පුළුවන්. දැන් සංවාදයට විවෘතයි.